වුණාට උන් තව මේ මේ අර දුවල ගෙවල් දිහා අම්මා ඩොලර් කොලයක්වත් දැකලා නැහැ අනේ මොන ඩොලර් තියාපු තා මේ ලෝකේ දෙයක් මම දන්නේ මෙයා තම මෙයාට සෙට් කරලා මෙයාටත් ඉතින් වෙන එකනේ සෙට් කරලා ඒක තමයි ඒක තමයි මේ දන්වල ඔයා අපි දැන් නැවිතරයි මේ මෙයා ගෙනකන් එනකන් කිව්වට මේ ෆෝන් එක ගස්සන්නේ ඕනේ ගස්සන්නේ තමයි මේක තරන්නේ පුතා කියලා කොහමද උනේ කියන්නක මුල ඉඳලම විස්තර අනේ අර හැංගෙනවනේ රෙද්ද මම ඔයාට උනේ දෙය කියන්නක මං ඔයාව අරලා තියනේ එයාද ඔයාට පංගනාතු කරේ අරේ කරුණාක් කම් මෙයාට කියලා මෙයා මා අම්මට කියලා එයා කිව්වා මට එයා ඔව් ඔව් මෙයා කිව්ව දෙය කියන්නක එයා අපි මේ දවස් කියෙන් කියලා දවස් කීයදනම් දවස් 10 10ට දෙනවා කිව්වේ දවස ගානේ ඩොලර් එක ගානේ දෙක ගානේ එනවා කිව්වා එනවා කිව්වා ඊට පස්සේ මට නම් තව ඩොලර් කීයද ඩොලර් ගානවත් මෙලව දෙයක් ෆෝන් එකේ නැහැ ඊට පස්සේ දැන් මෙයාගේ තියනවා ඒ ඩොලර් ගාන කැවිලා ඔයාට වෙච්ච දේ ඩොලර් එනේ ක්‍රමේ හරි ඔයා ඉස්සලා ඔයාට කිව්වේ හැටි ඉවේ දැන් සතියෙන් සතියට හරි දවස් 10න් 10ට සල්ලි හම්බ වෙනවා මේ මේකට සල්ලි දාන්න එහෙම කියලා කිව්වා කීයද දාන්න කිව්වේ 95000 ඔව් ඊට පස්සේ 95000 දැන් දැම්ම මොකේද දැම්මේ දැම්මේ අර ආව කවුද යගේ නමවත් දන්නේ නැහැ නෑ හරි අර මේ එයාගේ නම මොකද්ද මෙයා චමින්ද කියන්නේ නේද නංග එයාගේ නම චමින්දද හරි ඔයා දන්නේ නැහැ අඳුරන්නේ නැහැ අනේ දන්නවා අර කුමාරගේ බස් එක එලවන්නේ හරි හරි මෙයාද යව සම්බන්ධ කරලා දුන්නා ඔයාට ඊට පස්සේ මෙයා කිව්වා මට මේ අපි දැම්මා ඔයක් දාන්න කියලා ඊට පස්සේ මෙයා ඒ කිව්වේ හරියා මෙයාට කියලා හරිද ඊට පස්සේ දැන් එයාට සල්ලි හම්බුණා 10000 මේ ඊයේ පෙරේදා දැන් මෙයාගේ 55ක් ඇවිල්ලා තියෙනවා තවෙන්කන් 7-5ක් තේමෙන් ගන්නේ නැහැ කෝල් ෆෝන් එක උස්සන්නේ නැහැ නේ මොනවද එකකින් සල්ලි එන්නම කිව්වේ කොහොමද සල්ලි එන්නේ ඩොලර් එන්නේ ඩොලර් කීයක්ද ඔක ගැහුවද දැන් මේ මේ කම්පැනිේද මම මේ දාලා තියෙන්නේ මේ ඇවිල්ලා තියෙන ඩොලර් 250ක් දැම්මා ඔය 55යි මටක් ඇවිල්ලා කියලා එහේ මේ මෙනවා එනවා දවස් එනවා මම උඩ ගන්න තමයි මම ගන්න දෙන්නේ ඔක දැන් වහලා කියලා කියන ප්‍රොෆයිල් එක ඔයාට ඔයා ඔයාට කොච්චර දෙවද සල්ලි දුන්නේ මගේ දුන්නේ 95000 90යි 90 යන්න 90 කාටද දුන්නේ 90 දුන්නේ ඒ දෙන්නට නේ ඔව් හරි ඊට පස්සේ දැන් ඉතින් යාල එන්නේ නැහැනේ බිලත් දුන්නද නෑ මෙල්ලවට යන්නේ නැහැ පුතේ ඒක තමයි හන්ද කතා කරේ මයි අයියට කතා කරලා මේකේ විස්තර මොනවද දැනගන්න විදියක් නැද්ද දැන් බිලක් මොනවද දුන්නේ නැහැ මෙල්ලවට යන්නේ නැහැ මෙන් ඒ දෙන්නගේ නම්බර දෙක ඩොලර් එකක් කීයද කිව්වේ ඩොලර් එකක් කීයද නම් කිව්වේ 319 මෙන් ඔන්නෝම හරි දැන් ඔයාලට ඔයාලා රුපියල්ද දුන්නේ ඩොලර්ද දුන්නේ අපි දුන්නේ සල්ලිනේ ඒ කට්ටිය කරගන්න නැති මම දුන්නේ මෙයාගෙන් සීට්ටු ගත්තා යාතර දුන්නා 95000 90000 90000 ගන්න හම්බ කරන්න කොච්චර මහන්සි වෙනවද දවසකට 95000 හොයනවද නේ 95000 දවසකට 95000 දියා පුතා උදේ ඉඳලා සාම රුපියල් 10ක් නැතුව දැන් සුද්ධිට දුන්නේ ওই ගවුම ඩොලර් දැකලා තියෙනවද අම්මා? නම් දැකලා නැහැ. ජීවිතේවත් දැකලා නැහැ. ඉන් දැකලා නැතුයි අයි ඩොලර් ගන්න සල්ලි දුන්නේ. බැලුවේ සීට්ටුවක් දාන්න පුළුවන් සල්ලි හම්බෙවන්නේ කියලා හිතලා දුන්නා. අන්තිමේ සල්ලිත් නැහැ දැන්. අපිට පස්සේ දෙන මේ මිනිස්සු එන්නේ නැහැ නේ. පොරණ කුස්සන්නේ නැහැ. ඉතින් හොරු එන්නේ නැහැ තමා. හොරකම් කළා ගියාට පස්සේ. නෑ නෑ අර කරුණෙන්ද කියන්නේ ඒ ගැල ඇරන් දෙන්නම් කියලා. එයා එන්නේ නැහැ නේ. අර අර පැත්තකට වෙලී. දැන් එයා එයා වග කියන්න ඕන ඔයාට. ආ. දැන් එයා තමයි ඔයාව සම්බන්ධ කරගත්තේ. එයාට නම් මෙයාගෙන් සීට් වරන් එයාට දුන්නා. එයාට දුන්නා. එයා දැන් මාර්කට. දැන් එයා මොකද කියන්නේ? හැබැයි මමත් කැමැත්තෙන්. කැමැත්තෙන් කැමැත්තෙන් හරි. මෙයා මෙයා තමයි ඔයාට කිව්වේ. කොච්චරක් එනවා කිව්වද දවසකට? දවසකට ඩොලර් 1ක් ඩොලර් 3ක්ද කිව්වේ? ඔයාට කිව්වේ කීයක් එනවා කියලා? මට මතක නැහැ පුතා. ඒකයි ප්‍රශ්නේ. මම බෙහෙත් බොන මිනිස්සෙක්. මට මෙලව මතක යන්නේ. ආ. මෙලවද ඒක මට කියන්නේ මේ බෙහෙත් ගැටි ඒ වගේ මනසකට මේ වගේ අපරාධයක් කරන මට තරහ නෙමේ ඒ දැන් ඩොලරුත් නැහැ රුපියලුත් නැහැ ඩොලර් 35ක් වත් නැතුව තමයි දැන් ඉන්නේ දැන් පොලිසියට යන්නේ නැත්ද ඔයා පොලිසියට යන්නේ නැත්නම් අරේ සල්ලි අම්බේ කියලානේ දැන් ඔයාලට තාම විශ්වාසයක් තියෙන ඩොලරේ කියලා මන් දන්න ඔයාගේ නම මොකද්ද ඔයාගේ නම මොකද්ද බීකේ බණ්ඩාර වෙන්නේ හරි
ඔයා තමයි චෝදනාවට අහු වෙන්නේ අර අම්මා බෙහෙත් බොන අම්මා ඩොලර් වලට අල්ලලා තියෙන්නේ. ඔයාට කොහොමද අහු වුනේ? මේකයි අර එයා මම කියන්නේ එයා මම ඇල්ලුවා කියලා. අපි කැමැත්තනේ කරේ අර ඉස්සරහ ඉන්න කරුණ නැන්ද කියලා. එයා මට කිව්වා එයා දැම්මා මේක හොඳයි ඩොලර් වලට මේ තියෙන කම්පැනි. මොකද්ද කරන්න කිව්වේ? මේ ඩොලර් 90ක් මම දැම්මා. ඊට පස්සේ එයා ගිහුවා මට 10000ක් මේ ආව දවස් දෙකෙන් තුනෙන් කියලා. ඉතින් එහෙම කිව්වා. ඊට පස්සේ දැන් මේ මම ගිහුවා මම දානවා මේ එහෙනම් නැගී කාට වචිනවා මාත් දානවා කියලා මෙයා ගෙනල්ලා ඒ මනුස්සයා හිටියා මට ගණන් කරලා දෙන්න කිව්වා එයාට. කීයක් දැම්මද? 90000. එයා ඔයාටද ගෙනත් දුන්නේ 90000? නෑ නෑ. එයා ඒ ළමයා හිටියා මෙතන. ඒ ළමයා 90000යි ඔය ගත්තේ සල්ලි. මගේ 90000යි එයාගේ 90000යි මන් දවස් දෙකකට ඉස්සලා දුන්නා. එයා ඊට පස්සේ දවස් දෙකකට පස්සේ එයා 90000ක් දුන්නා. ආ. අරයා ඊට ඉස්සර දවස් 10කට ඉස්සලා එයා දීලා. දැන් ඔයාගේ 90000ට කීයක් හම්බෙලා තියෙනවද? 75ක්වත් හම්බුනේ. අරයට 75ක්වත් දවසකට 90000ක් හොයනවද මේ කඩේ? කියලා ගදන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තාම මේ දැන් හිත හිතා ඉන්නේ. ඩොලර් දැකලා තියෙනවද? ඩොලර් මම දැකලා නැහැ. මේ රටණක් ගිහින් ඩොලර් ගත්තා ඉස්සර. දැන් ඊට පස්සේ දන්නේ නැහැ ඉතින් මෙහෙට ආවම ඩොලර් ගැන කියන්නේ. අපිට දන්නේ අම්මලා අපට කියන්නේ නැහැ නේ. ඉතින් එයාලා කියන්නේ දැන් එයාලා දෙනවා කියලා නිකන් ඉස්සරහ කෙනා කියනවා එයාට දුන්නා කියලා. දැන් කෝල් එකක් කරන් අහලා බලන්නද කවද දෙන්නේ කියලා සල්ලි. කියලා නැද්ද? අනේ නෑ පුතේ මට ඔහොම බෙලා නෑ. හැබැයි මේ මුද්දක් ගන්න දවස ගෑණි කැල්ලම ආවරවටල මුද්ද ගලවගන්න කියලා. දැන් මෙදිරිලා මේ මං සපෝන් එක උස්සන්නේ නැහැ. උස්සන්නේ නැද්ද යා? සෙනම්? නෑ. මොකද වගේ නෑ? චමින්ද? දඹුල්ලේද? ඔව් මේ නමුල් තමයි මාල් බිස්නස් එහෙම කරනවා. එයාත් නෙමෙයි එයා අරන් ගින් තව මේක ගෑනු කෙනෙකුට දීලා තියෙනවා. තමයි යන්නේ මේක. ඔයා මේ